නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කියන්නේ මැතිවරණයේ ප්‍රකාශයට පත් කරන්න කලින් පෙබරවාරි මාසේ 27, 28, 29 හා පළවෙනිදා යන දිනවල පාර්ලිමේන්තුව විසුරුව හැරීමට පෙර 45,585 දෙනෙක්ට උපාධිධාරී රැකියා ලබා දීමේ පත්වීම ලිපි යවලා තිබුණා. වර්ෂයකට වඩා වැඩි කාලයක් සේවා අභියුක්තව සිටි සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා. මේක ඓතිහාසික සිද්ධියක්. පොරොන්දු වුණේ ජනවාරි මාසෙදී මේ ආරක්ෂා ටික ලබා දෙන බව. නමුත් ඒ ඇතිවෙච්ච තාක්ෂණික කරුණු කාරණා සඳහා ගත වෙන කාලය අනුව මාස කිහිපයක් පමා වුණා. ඒ කිසිසේත්ම ඉදිරි මැතිවරණයකට අදාළ වෙන කරුණක් නෙමෙයි. මක්නිසාදයක් පසුගිය ජනාධිපතිවරණය සඳහා දුන් ප්‍රතිඥාවක්. ඒ ඉෂ්ට කරලා තියෙනවා කිසිම දේශපාලන ප්‍රයෝජනයක් වාසියක් අලුතෙන් නොමැත්තේ මේ පුහුණු කාල පරිච්ඡේදයේ තුලදී මේ අය කුමන පක්ෂයේ කුමන පාටකට අයිතිද කියලා අපි කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරලා එතනින් පුහුණුව ලබා දීමේ කටයුතු සඳහා තමයි යවන්නේ. ඉතින් අපිට තේරුම් ගන්න බෑ කැබිනට් මණ්ඩලයට ඇයි මැතිවරණ කොමසාරිස්තුමා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පළාත් පාලන අමාත්‍යාංශයට දන්නලා තියෙන්නේ මේ පුහුණු වීම නතර කරන්න කියලා. දැන් අපි ඔවුන්ගේ බැංකු ගිණුමට ගිණුම විවෘත කළාට පසු මාර්තු පළවෙනිදා සිට වැටුප් ගෙවන්න ඕනේ. පුහුණු වීම කාලය තුලට අදාළ රුපියල් 20,000. දැන් රුපියල් 20,000 පමණක් ගෙවනවා, පුහුණුව නැහැ. මේ එය කුමන හේතුවන් නිසාද කියලා පැහැදිලි කර ගැනීම සඳහා අද දිනේදී මැතිවරණ කොමසාරිස්තුමා සමග සාකච්ඡා පවත්වන්න, මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි සියලුම උපාධිධාරීන්ට සඳහන් කරනවා රජයේ පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා, තමුන්ට පත්වීම ලබලා දීලා තියෙනවා. ඒ අනුව මාර්තු පළවෙනිදා සිට ඔවුන්ට නියමිත වැටුප් ගෙවෙනවා. පුහුණුව කොමසාරිස්තුමා විසින් අත්හිට උල තියෙනවා. එයත් නැවත සලකා බලන්න කටයුතු යොදනවා. අන කොමසමේ සභාපතිතුමා කියනවා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2023-02 EDR ඇලයිරක් 4 ඇරයිලක් 20-20 ඒකේ එතුමා සඳහන් කරලා තියෙන්නේ මෙම අභ්‍යාස ලාමින් බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදු කරන බවටද, මෙයට පෙර අවස්ථාවලදී මෙවැනි පත්වීම් ලබා දීම අත්හිටු බවටද පැමිණිලි ලැබිලා තියෙනවා කියලා. දැන් එතකොට ඔබතුමාලා අද එතුමත් එක්ක සාකච්ඡා පවත්වනවා කිව්වා මෙම උපාධිධාරීන්ට සහනයක් අත් කර දෙන්න. මෙවැනි විශේෂ චක්‍රලේඛනයක් මත එතුමා අවසරයක් දෙයිද? ඔව්, දැන් එතුමාටත් රටටත් අපි පැහැදිලිව කිව යුත්තේ මීට පෙර තිබෙන තත්ත්වයේ වර්තමානයක ආදේශ කිරීම සාධාරණ නැහැ. මීට පෙර උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නත් ඒකට දේශපාලනයක් තිබුණා. මේක කිසිම දේශපාලනයක් නැහැ කියලා ඔබතුමාලාගේ හෘදේ සාක්ෂිය දන්නවනේ. ඔව්, කුමන පක්ෂයකට අයිති වුණත් කුමන පාටකට වැඩ කළත් ආණ්ඩුවට විරුද්ධව මේ පෙළපාලි පිකටින් කළත් ඒ අයටත් පත්වීම ලැබුණා. ඒකට දේශපාලන වාසියක් නැහැ නේකින්. ඊළඟට මේ මැතිවරණ කාල පරිච්ඡේදයට පෙර කරපු එක. අනිත් එක හැමදාම මම මේ මාධ්‍ය හමුවේදී කිව්වා අහවල් දවසට පත්වීම ලබා දෙනවා. මම මේ මාධ්‍ය හමුවේම ඔබතුමාට දන්නවනේ කී දවසක් කියලා තියෙනවද? අහවල් දැන් මේක ඉල්ලුම් පත්‍ර කැඳවනවා. අහවල් දවසේ මේ පෙර ඉල්ලුම් පත්‍ර දාන්න ඕනේ. දාපුවම කළාගේ ඉතින් ඔබතුමාලම දන්නවනේ මේක දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයි. මම හිතුවා දැන් මේ වල ඇත්තටම කරලා තියෙන්නේ 3/7 රජයේ බලයට පත් වෙලා පළවෙනි කැබිනට් රැස්වීමේදීම තමයි රැකියාව ඉරහත් උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුතුයි කියන තීන්දුව ගත්තේ. එම තීන්දුව ගැනීමෙන් පසුව මේ ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාල රාමුවක් ගත වෙලා තිබෙනවා. අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්නටත් සති දෙකක කාලයක් ලබා දුන්නා. ඒ සඳහා ඊට පසුව මේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ගතවන අවම කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. දින 100ක් ඇතුළත මේ සියලුම කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඉතින් මීට වඩා වේගෙන් කටයුතු කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිබඳව එතුමාගේ සාධාරණ අවධානය යොමු කළා
උපාධිධාරී නංගිල මල්ලට අවස්ථාව ලබා දෙන්න කටයුතු කරයි කියලා. Breaking.lk.